हाय अलोनी अदर चानो ऑयल डे तब लसन लसन मूवी का तमाय आरगना आवे इतनो ऑयल दान वने सुपरिम सुपरिम मूवीज तमाय चानो ऑयल टा आरगने निकला इतने ऐके निसा अनिवार्य में मैं मूवी का इवर वेन कम्मा बलना मेकअप वेन्ना में विधि एक्सपीरियंस का ऑयल टिके नहीं इतने वैद्य वेला वाक आरगने नेतु अपने मूवी का बलना ඊට කලින් ඔයාලා තාමත් මූවී චැනල් subscribe කරලා නැත්නම් ඔන්න subscribe කරන්නත් අමතක කරන්න එපා. කැතරින් කියන්නේ film producer කෙනෙකුගේ බිරිඳක්. ඒත් එයා ජීවත් වෙන්නේ එච්චරම සතුටකින් නම් නෙවෙයි. දවසක් කැතරින් film එකක act කරන්න audition එකකට video එකක් කරනවා. මේ video එක upload වෙන දාලා කැතරින් ගියස්පස් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවදී තමයි කැතරින් දකින්නේ එයාගේ ගෙවත්ත සුද්ධ කරන මනුස්සයා වැඩට ඇවිල්ලා නැහැ කියලා. කැතරින් මේ මනුස්සයාට කෝල් එකක් ගන්න හදද්දී එයාව හයර් කරපු කම්පැනි එකෙන් කෝල් එකක් එනවා. මේ කෝල් එකෙන් කියන්නේ මේ මනුස්සයා වෙනුවට අලුත් කෙනෙක්ව රීප්ලේස් කරා කියලා. ඒත් එකම කෙනෙක් දොරට තට්ටු කරනවා. කැතරින් ගිහිල්ලා බලනකොට දොර ළඟ ඉන්නම අලුත් ගාඩ්නර් බෙන් කියන කෙනා. එයා හරිම හෑන්සම් පිරිමියෙක්. කැතරින් බෙන්ට පෙන්වනවා ගෙවත්ත කරන්න තියෙන වැඩ මොනවද කියලා. යලවනේ කැතරින් ආයෙම ගේ ඇතුළට යන්න හදද්දී දොර ලොක් වෙලා. ඉතින් බෙන් යාගේ වැඩ පෙන්වලා මේ දොර ඇරලා දෙනවා. බෙන් මේ දොර අරින විදිහෙන් තේරෙනවා බෙන් ලොක් අරින්න හරිම දක්ෂය කියලා. එදා හවස කැතරින්ගේ හස්බන්ඩ් රිචඩ් ගෙදරට එනවා. මේ දෙන පූල් එක ළඟ කතා කර කර ඉන්නවා. මෙතනදී අපිට තේරෙනවා රිචඩ් සහ කැතරින් අතර එතරම් හොඳ සම්බන්ධයක් නෙමෙයි තියෙන්නේ කියලා. රා කැමින් පස්සේ රිචඩ් කියනවා ෆිල්ම් එකක් බලමු කියලා. මෙයලා ෆිල්ම් එක බලුවට දෙන්නම ෆිල්ම් එක ආසාවෙන් නම් නෙවෙයි බලන්නේ. මේ අතරදී කැතරින් රිචඩ්ට කියනවා චිමිනිය පත්තු කරන්න කියලා. ඉතින් මේ නිසා රිචඩ් යනවා ගෑස් ලයින් එක ඔන් කරන්න. මේ වෙලාවදී අපිට පේනවා ගාරජ්ජගේ අඳුරේ කවුරුරි කෙනෙක් ඉන්නවා කියලා. ඒත් රිචඩ් මේ මිනිස්සයව දකින්නේ නැහැ. මේ අතරදී කැතරින් ලස්සන නයිට් ඩ්‍රෙස් එකකින් සැරසෙනවා හස්බන්ඩ් එකන් ආදරේ කරන්න. ඒත් අලවනේ කාමරයට එනකොට රිචඩ්ට හොඳටම නිින්ද ගිහිලා. පහුදා උදේ කැතරින් බලනවා එයා රංගපාන්න දාපු ඔඩිෂන් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒත් අලවනේ මේ අවස්ථාව කැතරින්ට ලැබිලා නැහැ. මේ වෙලාවේ බෙන් එනවා වැඩට. එයා ගෙවත්ත වැඩ පටන් ගන්නවා. කැතරින් යාගේ යාළුවෙකුට වීඩියෝ කෝල් එකක් අරගෙන රංගපාන අවස්ථාවක් අරගන්න බලනවා. ඒත් ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ කැතරින් යනවා බෙන්ට බීම එකක් අරගෙන. මෙතෙන්දී කැතරින් බෙන්ට ස්තුති කරනවා කලින් දවසේ දොර ඇරලා දුන්න එකට. බෙන් අහනවා කැතරින්ගෙන් එයාගේ ඩ්‍රීම් එක මොකක්ද කියලා. කැතරින් කියනවා එයා නිලියක් වෙන එක තමයි එයාගේ හීනේ කියලා. බෙන් කියනවා එයාට ඕන රැපර් කෙනෙක් වෙන්න කියලා. ඉතින් යලවනේ මෙතනින් පස්සේ කැතරින් බෙන්ට කතා කරනවා ගේ ඇතුළේ තියෙන මේසයක් හදාගන්න. මේ වෙලාවෙදි බෙන් කැතරින්ට උදව් කරනවා ඩයලොග්ස් වගේක් පුරුදු වෙන්න. බෙන් කියනවා මේ ස්ක්‍රිප්ට් එක නම් වැඩකට නැති එකක් කියලා. ඊට පස්සේ කැතරින් බෙන්ට සල්ලි වගේක් දීලා කියන්නේ ඔයාගේ කාලයට මම ගෙවන්නම්. ඔයා සද්ද නැතුව උදව් කරන්න කියලා. මේකට කේන්ති ගන්න මෙතනින් යන්න යනවා. කැතරින් බෙන් පස්සෙන් යනවා. බෙන් කැතරින්ට කියනවා ඔයා හැමදේම සල්ලි වලින් මනින්න එපා. මම හැදුවේ ඔයාට උදව් කරන්න කියලා. ඉතින් කැතරින් කියපු දේ එයා දුක් වෙනවා. එදා හවස කැතරින් දකින්නවා බෙන් දාලා ගිය බෙල්ට් එක. කැතරින් මේ බෙල්ට් එක අරගෙන බෙන්ව හිතෙන් මවාගෙන එයාගේ හිතේ තියෙන හැඟීම් පිට කරනවා. හවස රිචඩ් ගෙදරට එනවා. මේ වෙලාවදී රිචඩ් කැතරින්ට ලොකු අවධානයක් දෙන්නේ නැහැ. රිචඩ් කතා කරනවා එදා හවස තියෙන උත්සවයක් ගැන. ඉතින් අලුවනේ මේ දේ නිසා කැතරින් තවත් දුක් වෙනවා. ඒ වගේම කැතරින්ට කලකින්නවා රිචඩ් ගැන. පහුදා කැතරින් ඇහැරෙදී අල්ලපු ගෙදර ගොඩක් හයියෙන් සින්දු දාලා තියෙන නිසා කැතරින් එළියට බැලලා බලනවා. ඉතින් කැතරින් එඩිට සහ බෙන්ට බර්ගර් හදන්න ගියේ ඇතුළට යනවා. බෙන් එනවා කැතරින්ට උදව් කරන්න. මෙතෙන්දී බෙන් කැතරින්ගෙන් අහනවා කැතරින් සහ රිචඩ් අතර තියෙන සම්බන්ධය ගැන. කැතරින් කියන්නේ රිචඩ් හම්බුනේ ගොඩ කාලයකට කලින් කියලා. ඒත් මේ වෙලාවදී කැතරින් කියනවා රිචඩ් දැන් කැතරින්ට ආදරෙයිද කියන එකවත් හරියටම දන්නේ නැහැ කියලා. බෙන් මේ දේ අවධානයෙන් අහගෙන ඉන්නා වගේ තමයි අපිට පේන්නේ. ඊට පස්සේ කැතරින් බර්ගර්ස් හදලා ඉවර වෙලා බෙන්ට සහ එඩ්ඩ කන්න කියලා කැතරින් යනවා ඇඳුම් මාරු කරගෙන එන්න. කැතරින් ආයෙම එනකොට බෙන් සහ එඩි බීර් එකක් පනවා. කැතරින්ටත් බීර් එකක් දෙනවා. ඉතින් මේ තුන්දෙනා බීර් එක බීලා ටික වෙලාවකින් පොඩ්ඩක් විනෝද වෙන්න හිතනවා. එඩ් පියානෝ එක ප්ලේ කරද්දී බෙන් කැතරින් එක රොමැන්ටික් dance එකක් පටන් ගන්නවා. ටික දුරක් යනකොට බෙන් කැතරින්ව kiss කරනවා. මේ දෙකම කැතරින් dance එක නවත්තනවා. කැතරින්ට දැනන්නේ එයා වරදක් කරනවා වගේ. යාළුවනේ මේ අතරදී එඩ් සහ බෙන් ආගියුමන්ට් එකක් පටන් ගන්නවා. මෙතනදී එඩ් යන්න යනවා. කැතරින් බෙන්ටත් කියනවා යන්න කියලා. මොකද කැතරින්ට රිචඩ්ව එයාපෝර්ට් එකකින් අරගෙන යන්න තියෙනවා කියලා. ඒත් යාළුවනේ මේ වෙලාවෙදී බෙන් යන්න කැමති වෙන්නේ නැහැ. බෙන් කැතරින්ට කියනවා තව එක ටෝස්ට් එකක් දෙනවද කියලා. ඉතින් කැතරින් කැමති වෙනවා.
ඇත්තටම වෙන්නේ කැතරින් සහ බෙන් ආයෙම හොඳටම බොන එක. වෙර විලයින කැතරින් සහ බෙන් කිස් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී අපිව අරගෙන යනවා මීට දවස් කිහිපයකට ඉස්සෙල්ලා සිදුවෙන සිදුවීමකට. මෙතෙන්දි බෙන් සහ එඩ් තමයි ඉන්නේ. ඉතින් බෙන් සහ එඩ් කියන්නේ යාළුවෝ වගේම මේ දෙනගේ ඇත්ත නම් බෙන් සහ එඩ් නෙවෙයි. ඉතින් යළුවනේ දවසක් බෙන් සහ එඩ් දැකලා තියෙනවා කැතරින් එයාගේ ලක්ෂරි කාර් එකේ තෙල් ගහන ෂෙඩ් එකකට එනවා. මේ වෙලාවේදී එඩ් සහ බෙන් කැතරින්ව ෆලෝ කරනවා තවත් මිනිස්සුකගේ කාර් එකකින්. ඉතින් එඩ් සහ බෙන් කැතරින්ගේ ගෙදරට අල්ලපු ගෙදර තියෙන පාළුවට ගිහින් කියලා දැනගන්නවා. මෙයාලා මේ ගෙදරට හොරෙන් ඇතුළු වෙනවා වගේම දිගටම කැතරින්ව ෆලෝ කරනවා. ඊට පස්සේ බෙන් සහ එඩ් ප්ලෑන් කරනවා කැතරින්ව රවට්ටලා සල්ලි අරගන්න. මෙයාලා තමයි කැතරින්ගේ ඇත්ත ගාඩන් කැතරින්ගේ ගෙදරට එනක නවත්තලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ බෙන් අලුත් ගාඩනර් විදිහට කැතරින්ගේ ගෙදරට ඇවිල්ලා එඩ් අල්ලපු පාළු ගෙදරට වෙලා මේ හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. ඒ වගේම එඩ්ටත් කැතරින් ගැන ආසාවක් ඇති වෙලා මේ දින එඩ් සහ බෙන් හොඳටම රණ්ඩු වෙනවා. වෙලාව ආපුහම එඩ් අල්ලපු ගෙදරට ආපු අලුත් අසල්වැසියා විදිහට කැතරින් ඉදිරියේ පෙනී ඉන්නවා. ඉතින් මේ දෙන්න මේ කරලා තියෙන රඟපෑමක්. බෙන් කැතරින්ව කිස් කරනකොට එඩ් හරිම කීන්තියෙන් බල්ලා තියෙන්නේ ඒක නිසා. ඒ වගේම මේ දෙන ආගියු කරගෙන තියෙන්නේ මේ දෙට. දැන් ආයේ මෙනම වර්තමානයට. බෙන් මත්තලා ඉන්න කැතරින්ව බෙඩ්රූම් එකට අරගෙන යනවා. මේ වෙලාවේ බෙන් කැතරින්ගෙන් අයිති ප්‍රයෝජන ගන්න තමයි උත්සාහ කරන්නේ. බෙන් කැතරින්ට කියනවා බෙන් කලේ බොරුවක් කියලා. ඒ වගේම බෙන් ඇත්තටම කවුද කියලාත් කියනවා. බෙන් කියනවා ඒත් බෙන් ඇත්තටම කැතරින්ට ආදරෙයි කියලා. ඒත් කැතරින් බෙන් කරන්න යන දෙයට කැමති වෙන්නේ නැහැ. කැතරින් කියන්නේ මේක රිචඩ්ගේ බෙඩ්රූම් එක කියලා. ඉතින් මේක නිසා බෙන් කැතරින්ව අරගෙන යනවා අල්ලපු ගෙදරට. මේ අතරදී රිචඩ් එයාපෝර්ට් එකට ඇවිල්ලා කැතරින් එනකම් බලාගෙන ඉන්නවා. ඒත් කැතරින් නැති නිසා එයා කෝල් කරනවා. ඒත් කැතරින්ගෙන් පිළිතුරක් නැහැ. බෙන් කැතරින්ව අලපු ගෙදරට අරගෙන ගිහිල්ලා බෙන්ගේ ආශාවන් ඉෂ්ට කරගන්න හදනවා. ඒත් කැතරින් මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා බෙන් මේ වෙලාවේදී කාමරෙන් එළියට යනවා. මේ වෙලාවේ තමයි එඩ් එන්නේ කාමරෙට. එඩ් කැතරින්ගේ කටබහලා කියන්නේ කෑ ගැහුවොත් මම ඔබව මරනවා කියලා. එඩ් කැතරින් කරදර කරන්න හැදුවත් ඊට කලින් එඩ්ගෙන් පැන ගන්නවා කැතරින්. මේ අතරේ රිචඩ් ටැක්සියක් අරගෙන එයාපෝර්ට් එකෙන් ගෙදරට එන ගමන් තමයි ඉන්නේ. කැතරින් අර ගෙදරින් එළියට එනවා. එත් කැතරින් තාමත් හොඳටම මත් වෙලා තමයි ඉන්නේ. මේ වෙලාවේදී බෙන් ඇවිල්ලා කැතරින්ව තල්ලු කරනවා. කැතරින් බිම ඇදගෙන වැටෙනවා. ඉතින් මේ වෙලාවේ මෙතනට එඩ් එනවා. එඩ් සහ බෙන් රණ්ඩු කරද්දී මේ දෙන වැටෙනවා පූල් එකට. මෙතෙන්දී බෙන් එඩ්ට පිහිය ගෙනනිනවා. ඉතින් මේ නිසා එඩ් මුකුත් කරගන්න බැරුව පූල් එකේ පාවෙනවා. කැතරින් ඉක්මනටම ගේ ඇතුළට ගිහිල්ලා පොලිසියට කතා කරන්න උත්සාහ කරනවා. එත් බෙන් ගෙදර ටෙලිෆෝන් වය ඔක්කොම ගලවලා බෙන්ගේ ඇතුළට ඇතුළුනට පස්සේ කැතරින් හොරින්ම ගෙදරින් එළියට ඇවිල්ලා පූල් එකට බහිනවා. කැතරින් පූල් එකේ තුවාල වෙලා ඉන්න එඩ්ගේ ඇඟ යටට ගිහිල්ලා බෙන්ගෙන් හැංගෙන්න උත්සාහ කරනවා. එත් එඩ් කෑ ගන්න පටන් ගන්නවා. මේ නිසා කැතරින් එඩ්ව වතුර යටට හරවනවා. මුකුත්ම කරගන්න බැරුව තුවාල වෙලා ඉන්න එඩ් වතුර යටදී එයාගේ අවසාන හුස්ම හෙලනවා. මේ අතරදී රිචඩ් එනවා ගෙදරට. රිචඩ් දැනගන්නවා මොනවා හරි දෙයක් වෙලා කියලා. රිචඩ් කැතරින්ව හොයාගෙන පූල් එක ළඟට එනකොට කැතරින් පූල් එකෙන් එළියට එනවා. මෙතෙන්දි පියක් අතේ තියාගෙන ඉන්න බෙන් රිචඩ්ට පහර දෙනවා. රිචඩ් සහ බෙන් හොඳටම ෆයිට් කරද්දී කැතරින්ගේ ඇතුළට ගිහිල්ලා තුවක්කුවක් අරගෙන එනවා. බෙන් රිචඩ්ට පිහියෙන් අනින හදද්දිම කැතරින් බෙන්ට වෙඩි තියනවා. මේ සිදුවීමෙන් බෙන් මිය යනවා. රිචඩ් තදින් කැතරින්ව තුරුළු කරගන්නවා. මූවික අවසන්දි අපට පෙන්වන්නේ කැතරින්ට ෆිල්ම් එකක ඇඩ් කරන අවස්ථාවක් හම්බ වෙලා කියලා. ඉතින් යාළුවනේ මේ මූවික මෙතනින් ඉවර වෙනවා. චනම් අදවලට අරගෙන ආපු මූවික ගැන ඔයාලට තියෙන අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම මේ සුපිරිම සුපිරිම මූවිකට ලයික් එකක් දාන්නත් ඔන අමතක කරන්න එපා. ගින් එනම්